आयु बहु वेवागेला मगे यूट्यूब चैनल सीलोमगेना आदर सागर नितू पीलिगम मम तो कथागरण्यान्नि बौद्धयन्गे मुदुन मल्कड मधु दलदा वहांसे पिट उड तियागन वेडमो नदुंग मे एत राजा पीलिबंदवाई राजा मतकेट नगित्म इट समगामी मतकेट नगिन्ने अपे कलुमामाय कलुमामायनु राजा बला कियागत एत्गुवा කළුමාමා පිළිබඳ මෙහෙවන විට සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් පෝස්ට් හෝමාරු වෙන බව ඔබ අප සියලු දෙනා දන්නවා. එසේ හෝමාරු වන ආසන්නතම පෝස්ටුක කියුනේ කළුමාමා අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකේ ප්‍රතිකාර ලබන බවයි. ඊට අමතරව කළුමාමාගේ අසරණකම පිළිබඳව බොහෝ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ජනගත වෙමින් පවතිනවා. මේ සියලු කාරණාවල සත්‍යතාවය කුමක්ද? මේ පිළිබඳ සොයා බැලීමට අපි ගින්ගම් විටියාවතේ පිහිටි කළුමාමාගේ නිවසට ගොඩ වැදුණා. සුපුරුදු ලෙංගතු අහිංසක සිනාවෙන් අප පිළිගත් කළුමාමා අපහාසමල මුසී කතා බහට වැටුණා. කළුමාමේ මොකද්ද මේ අසනීපයි කියන කතාව? කුමහත්තයා මාව ලිස්සලා වැටිලා මේ අතක ඇටයක් පුපුරලා තියෙන්නේ. වෙලා ඉල්ලාගෙන සිටි වම් අත පෙන්නමින් කළුමාමා එසේ පිළිතුරු දුන්නා. ආ අපි එක Facebook එකේ දාලා තිනවා දැක්කා. කළුමාමට ගොඩක් අසාධ්‍යයි කියලා තිබ්බා. අතට ප්ලේට් එකක් දාන්න වෙලා තියෙනවා කියලා පුළුවන් ආයට ආධාර කරන්න කියලා ඒකේ දාලා තිබ්බා. මොන බුරුද මහත්තයා, එහෙම අසාධ්‍ය තත්ත්වයක් නැහැ. උරහිසට පහලින් ඇටේ පුපුරලා තියෙනවා. ඒකට කරාපිටි ස්පිරිතාලෙන් බෙහෙත් කරනවා. මෙහෙම තව ටික කාලයක් එල්ලගෙන ඉන්න කියලා ඇටේ පෑස්සෙනකන් ડોක්ටර් කිව්වා. දැන් හෙටත් ක්ලිනික් යන්න තියෙනවා. දැන් එතකොට කළුමාමා බෙහෙත් හේතු වලටත් බර වියදම් ඇති නේද? උදව් උපකාර කරන්නත් කවුරුවත් නැතිව කළුමාමා අන්තාසරණ වෙලා ඉන්නවා කියලා කතාවක් සමාජ මාධ්‍ය පැතිරෙනවා. එහෙම බෙහෙතක් කියලා එකක් නෑ මහත්තයා. අත එල්ලගෙන ඉන්න කියලා තමයි ડોක්ටර් නම් කියන්නේ. ඒක නිකම්ම පෑස් වෙනවා කියලා කිව්වා. එතකොට මේ ප්ලේට් එකක් දාන්න ඕනේ කියන කතාව බොරුද? බොරුවක් තමයි මහත්තයා. මටත් ආරංචි වුණා මටත් බෙහෙත් කරන්න උදව් කරන්න කියලා ප්‍රචාරයක් යනවා කියලා. අතට අලුතින් ප්ලේට් දාන්න ඕනේ. මගේ අතට දැන්ටමත් ප්ලේට් එකක් දාලායි තියෙන්නේ. ඒ මොකක්ද ඒ කතාවේ තේරුම කළුමාමේ? මහත්තයෝ, මීට අවුරුදු 6-7කට කලින් ඔය පලංචියකින් වැටලා තමයි මේ අතම කැඩුනේ. ඒ කාලේ ප්ලේට් එකකුත් දැම්මා. එතකොට මේ පාර වැටුනේ මොනවා කරන්න ගිහින්ද? නාන්න ගිහින්. මීට දවස් කිහිපයකට කලින් මම හවස 7ට විතර ගඟට ගියා නාගෙන එන්න කියලා. ඉතින් ওই නාන තොටුපොළේ මිනිස්සු රිදියා පුළුන ගලක කකුල තියලා ගොඩ වෙන්න යනකොටම වයල් ඉස්සලා තමයි මගේ අත කැඩුනේ. එතකොට දැන් මේ මාම අසරණ වෙලා හවුහරණක් නැතුව බෙහෙතක් හේතක් ගන්නවත් විදිහක් නැතුව ඉන්නවා කියන කතාව බොරුවක්ද? ඒක ඇත්තක්ද? ඒකක් බොරුවක් නෙමෙයි මහන්තියෝ. මගේ හැම දෙයක්ම තාමත් අපේ රාලාමි හොයලා බලනවා. රාලාමි මහත්තයා කියලා කියන්නේ මහත්තයෝ මගේ අලියාගේ අයිතිකාර මහත්තයා. කළුමාමේ මේ පාර පෙරහැර බලන්න ගියේ නැද්ද? අනේ නෑ මහත්තයෝ. ඇයි? මට මොනවද මහත්තයෝ ඕකේ අලුතෙන් බලන්න තියෙන්නේ? අවුරුදු ගානක් මගේ අලියා එක්ක ඔය පෙරහැරේ ගියානේ මම. එතකොට කළුමාමා මේ පාර පෙරහැර බලන්න යන ආසාවෙන් හිටියා. එක්ක යන්න කෙනෙක් නැතිදන මාමා පෙරහැර බලන්න එක්ක යන්න කියලා ආයාචනයක් කළා කියන කතාව බොරුවක්ද? අනේ මහත්තයෝ, ආයාචනා කර කර ඉන්නේ මොකටද මම? අවුරුදු ගානක් මගේ අලියා එක්ක නුවර ගියේ පයින් මම යන පාර දන්නේ නැද්ද? මට පෙරහැර බලන්න යන්න ඕන නම් මම තනියෙන් යනවා මහත්තයෝ. එතකොට කළුමාමේ මේ පාර මාම නුවර පෙරහැර බලන්න ගිහින් අර පේමන්ට් එකේ අත තියාගෙන පෙරහැර බැලුවයි කියන කතාව බොරුවක්ද? මට ඕව දගෙනකොට hina යනවා මහත්තයෝ. ඇයි මේ මිනිස්සු මේ තරම් බොරු කියන්නේ කියලා. ඔය දාලා තියෙන පින්තූරේ මම රජා මැරුණ වෙලාවේ මහන්සි නිවා ගන්න පැත්තකට වෙලා අත තියාගෙන ඉන්න වෙලාවේ ගත් එකක්. ඔය නැදුංගමේ වලව්වේදි පින්තූරයක් මහත්තයෝ. එතකොට මාමා අර අන්තිම රන්දෝලිය මාමා ඉල්ලගත්තු එකක් කියන කතාව ඇත්තද? මොකද්ද මහත්තයෝ ඒ කතාව? රාජගේ අන්තිම පෙරහැර මාමා අජිත් මාමගෙන් ඉල්ලලා ගත්තු එකක්ලු.
එදා කතරගම වාසනාලු කරඬුව වැඩමවන්න හිටියේ. නමුත් මාමා වාසනාව බලාගන්න අජිත් මාමා මුණ ගැහිලා කිව්වලු, අජිත් අපිට ආයෙත් පෙරහැර යන්න පුළුවන් වේද දන්නේ නැහැ. ඒ නිසා අපිට මේ පාර අවස්ථාව දෙන්න කියලා. ඇත්තටම එහෙම කතාවක් වුණාද? ඔය කියන විදිහට මාමා දැනගෙන හිටියද නැදුංගමිවි අවසාන පෙරහැර මේක කියලා? महत्व मम कवदावत हितुवे मगे अलिया मेरे कियला मम हितुवे या हेमदावत मातेक इन्नवा कियला अनित्यक अपि कवदावत पेरहर इल्लागान्ने नै महत्व अपिट लबुनुत अपि यनवा अनिक अपिट पेरहरे यन्न देन्न एयाला ए तरम कैमत्तक नै महत्व कौद एयाला कियान्ने मालिगावेयै महत्व एई कैमति नैत्ते एतकोट अपि पहत रटने නමුත් ඔය දියවඩන නිලමේ ඉන්නේ එයා තමයි අපිට ඔය තරම්වත් අවස්ථාවක් අරගෙන දෙන්නේ. මොකද එයා පහත රටට සම්බන්ධයි මහත්තයෝ. ඉතින් මාමා පෙරහැර කාලේ එනකොට මාමට රජාව මතක් වුණේ නැද්ද? මට එයාව මතක් නොවෙන වෙලාවක් නෑ මහත්තයෝ. මාමා කැමති නැද්ද ආයිත් පාරක් ඇතෙක් අරගෙන පෙරහැරේ යන්න? අනේ නෑ, මම දැන් වයසයි. මට දැන් අවුරුදු තුනක් වෙනවා. දැන් මට ඕවා කරන්න බෑ. අනික ආයෙත් කවදාවත් අලියෙක් බලන්න මට ආසාවකුත් නෑ මහත්තයෝ. හොඳයි මාමා, අවසාන වශයෙන් මාමට ආදරය කරන ජනතාවට මොකද්ද කියන්න තියෙන්නේ? අන්න ඒක හොඳ ප්‍රශ්නයක් මහත්තයෝ. මට ආදරය කරනවා නම් ඉස්සරලාම මේ බොරු ප්‍රචාරය කරන එක නතර කරන්න. අනිත් එක මහත්තයා, මම කැමති නෑ ඔය YouTube වලින් ඇවිල්ලා මාව ඉන්ටර්විව් කරනවාට. මේ අපේ ගෙවල් අවටත් කීප දෙනෙක්ම ඇවිත් මාත් එක්ක ඉන්ටර්විව් කරන්න ඇහුවා. ඒ අයටත් මම බෑ කිව්වා මහත්තයෝ. අපේ රාලහාමිටත් හැමදාම එක එකනා කතා කරලා මම ඉන්න තැන අහනවලු. රාලහාමිටත් ඒක හරිම වදයක් කියලා තමයි රාලහාමි මහත්තයා මට කිව්වේ. ඒ නිසා මම ඉල්ලන්නේ මට පාඩුවේ ඉන්න දෙන්න. මම අසරණ වෙලා නැහැ. මම මගේ ගමේ, මගේ ගෙදර, මගේ දරුවයි සතුටින් ඉන්නවා. මම අවුරුදු ගානක් මේ රටේ මිනිස්සුන්ට ජාතියට හා ආගමට වැඩක් කරපු කෙනෙක් කියලා මිනිස්සු හිතනවා නම් මගේ ජීවිතයේ අන්තිම කාලෙමට නිදහසේ සැනසීමෙන් ඉන්න දෙන්න කියලායි මම ඉල්ලන්නේ. මට උදව්වක් වුණාවක් වුණොත් මම මහත්තයාට කතා කරන්න. එතකොට මහත්තයා ඒක මුළු රටටම කියන්න. එහෙම නැතුව ඔය එක එක්කෙනා කියන බොරු කතාවලට රැවටෙන්න එපා කියලාත් කියන්න. මින් මේ විදිහට තමයි නැදුංගමුවේ හස්තිරාජයා බලා කියාගත් කළු මාමා සහ මම අතර වුණ සංවාදය ඇති වුණේ. අපි තවත් ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමේ බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා. ස්තුතියි ඔබට. මතක් කරලා මගේ channel එක subscribe කරලා තියන්න.